ஓம் சாந்தி. 2023 செப்டம்பர் 27 உதயசன முரளி பாப்தா மதுபன் அத முரளிசாரிய சுமீரி தருவனி சியலு மரணையன்கே மரணைய ஒபவ ஆபசு நிவசர கெனியாமட பேமினேத்த எபெவின் சிஹி கிரியம துளின் ஒபகே பாப பர அவசன் கரன்ன ஒபகே சிருளின் பேந்தீம இவத் கரகன்ன பாபகி பாஸ்னைய சத்துசின் சிட்டியம வெனுவட்ட ஓவன் துகட பத்தியம் அரம்பெனவிட்ட பெத்திமதுன்கே கண்ணலாவுவ பியாட்டசை மே குமண கண்ணலாவுவது பாபகி பினசுர பெத்திமதுன் துக்வி நிலவிட்ட ஓவன் கண்ணலாவு குரன்னே அஹோ தேவியனே மெம துக்லோகேன் மாவ இவத்தட்டகேனே அன்ன மெம அப்பவித்திர லோகே சிட்டியமட்ட மட்டாவசனஹ கெசே வெத்தத் பியா மெம கண்ணலா உட சவந்தி ஓன் கெனையாமட பேமினனுவிட்ட ஓன் ஹண்டாய் ஓன் வைத்தியவராட பவசன்னே மட்ட நீரோகிவீமட்ட பெஹித்தென்ன கீதைய துரேட்ட தேசே நிவசியா விதேசேட்ட வித் ஓம் சாந்தி. பியா துர ஏத தேசே வாசே கரன அத்தர ஒய தருவந்தை வாசே கராய் தென் எம பியா மெஹி பேமினத்தே ஐ மினசுல் பியா சீ கரானே ஐ அஹோ தேவியனே வடினுமென ஐவித்தப்பவ ஆபசு நிவசட்ட கெனே அன்ன கண்ணலவு குரானே ஜீ வாத்மே ஐ மாவ நேவத்த நிவஹனட்ட முக்தி தேசேட்ட கெனே அன்ன மே மரணையங்கே மரணேட்ட அணுகசனவா வேணிய பக்தி மார்கே மினிசுன் கண்ணலவு கரன்னே காட்தக்கியா ஓன்னதனி ஓன் அணுகசன்னே அப்போ மெம அப்பவித்திர லோகே சியலோ சபத்தாவலே நிதாஸ்கர ஆபசு நிவஹனட்ட கெனே அன்ன அப்பட மெயின்னட் அவசியனஹ கெசே வெத்தத் கெனிவுகே ஜீவாத்மய ஓகே சிறுரத்தளவிட்ட ஓன் போஹோ துக்விந அசரண பவின் ஹண்டா வெலபெய் எக்க அத்தகின் ஓன் பாபாட்ட கண்டாவு குரன்னே பெமின அப்போ மெஹிசிட்ட கெனகோஸ் அப்போ மெம சிறுரே நிதாஸ் கரன்ன நமுத் ஓ ஓன் நிதாஸ் கரனவிட்ட ஓன் ஹண்டா வெலபெய் ඔවුන් භක්ති මාර්ගයේ මේ ආකාරයෙන් කණ්ඩායම් කරන නමුත් ඔවුන්ට කිසිවක් නොඇතෙහි සත්‍යවාන්ගේ බිඳවන සවිත්‍රිගේ කතා පුත්‍රිබේ ඔහු මරණේ පණිවිඩකරු එක් අයෙකුගේ ආත්මය පමණක් ගෙන යාමට පැමිණියේය එබැවින් සාවිත්‍රි ඔහුව ගෙන යාමට ඉඩ දුන්නේ නැත මනුස්ස ජීවාත්මයක් සිරුරක් හැර යාමට ආසන්න විට සිරුරට ඇති විශාල බැඳීම නිසා ජීවාත්මය සිරුර හැර යාමට අකමැති වෙයි. ඕන් වෛද්‍යවරයාට පවසන්නේ මට නිරෝගී වීමට බෙහෙත් දෙන්න. මට මගේ සිරුර හැර යාමට අවශ්‍ය නැහැ. කෙසේ වෙතත් එවිට මොවුන් පවසන්නේ අහෝ දෙවියනේ එන්න. ඇවිත් අප ඔබ සමග රැගෙන යන්න. මෙය බොහෝ විස්මිත කාරණයකි. ඔබ දැන් සතුටින් ආපසු නිවසට යයි. මේ ලෝකයේ මිනිසයන්ට ඔවුන්ගේ නෑ මිතුරන් කෙරෙහි බොහෝ බැඳීම් තිබේ. බබා විමසන්නේ මා ඔබ ඔබගේ නෑ හිත මිතුරන් ආදීන්ගෙන් නිදහස් කරන්නද? මා ඔබ මා සමග ගෙන යන්නම්. නමුත් ඔබගේ සියලු නෑදෑයන් සිහි කිරීම ඔබ අමතක කළ යුතුයි. අවසානයේ ඔබගේ දරුවන් ආදින් ඔබට සිහිවන්නේ නම් ඔබ ලබන උපත එයට අනුව වෙයි. බාබා පවසන්නේ මා ඔය ජීවාත්මයන්ම ඔබගේ සිරුරුවෙන් වෙන් කර ඔබව
ආපසු විවසර ගෙන යන්නම්. එවිට ඔබ එම වේලාවේ ඔබගේ මිතුරන් නෑදෑයන් සිහි කරන්නේ නැහැ නේද? අවසානයේ ඔබ සිහි කළුත්තේ එක් පියාව පමණයි. මෙහි පුනරුත්පත්ති ගැනීමට ඔබ නැවත මෙහි පැමිණිය යුතු නැහැ. එබැවින් ඔබගේ සිරුර ඇතුළුව සියලු දෙනාව නොකඩවා අමතක කර ඔබගේ පියාවන මා පමණක් සිහි කරන්න. ඔබ පිළිතුරු වනතුරු මට ඔබ ආපසු ගෙන යා නොහැක. මා දැන් ඔය ජීවාත්ම ආපසු ගෙන යාමට පැමිණ සිටිනවා. කෙසේ වෙතත් ඔබ මත විශාල පාප බලක් තිබේ. බාවා කතා කරන්නේ ජීවාත්මයන්ටයි. පියා පරම ධනවයේ සිට මෙම විදේශයට පැමිණ සිටී. ඔහුගේ දෙව්ලෝ ලෝකය ඔහු ස්ථාපිත කරන්නම ඔහු එහි නොයයි. මෙහිදී ඔබ දුකින් කන්න ලව් කරයි. සියලුම ජීවාත්ම ආපසු නිවසට ගෙන යාම සඳහා මා පැමිණියේ එක්වරක් පමණයි. ඔබ සතුටින් පැමිණියත් අසතුටින් පැමිණියත් ඔබ සියලු දෙනාම අනිවාර්යෙන් ආපසු යා යුතුයි. අසීමිත පියා සියලු මරණයන්ගේ මරණය සියලුම ජීවාත්මයන්ම පෙරලා නිවසට ගෙන යයි. එනම් ඔහු පැමිණෙන්නේ සියලු මනුෂ්‍යයන්ව විනාශ කිරීමටයි. ගැහැණියකගේ සැමියා මිය යන විට ඈ බොහෝසේ හඬයි. දැන් ඔබ පවසන්නේ අපව මෙහි සිට ගෙන යන්න. අපට කිසිම දෙයක් එපා. කෙසේ වෙතත් ඔය අපවිත්‍රයව ගෙන යා නොහැක. එබෙන් මා පැමිණ සිටින ඔබ පියුතුරු කිරීමටයි. තමා ශාරීරික බව සලකා තම සිරු සහ සියලුම ශාරීරික නෑදැයින් අමතක කළ විට පමණයි ඔබට පිවිතුරු වීමට හැකිවන්නේ. ඔබ පියා පමණක් සිහි කරන විට ඔබගේ පාපයන් අහෝසි වෙයි. මා සෑම කල්පයකදීම ඔබට බොහෝ හොඳ ක්‍රමවේද පෙන්වා දෙනවා. මේ සියලුම ශරීර අලු බවට පත්වන බව ඔබ දන්නවා. ඒ හෝලිකා වන විට නූල පිළිස්සෙන්නේ නැත. ඒ ආකාරයෙන්ම ජීවාත්මය කිසිදා පිළිස්සෙන්නේ නැත. කෙසේ වෙතත් මෙම පිදුරු ගොඩට ගිනි තබයි. සියලුම ශර පිළිසි අලු බවට හැරී සියලුම ජීවාත්ම නැවතත් පිවිතුරු වේ. ඔය ජීවාත්ම පිවිතුරු වීම සඳහා ජීව අවධානයෙන් සිටීමට නිරන්තරයෙන් උත්සාහයක යෙදිය යුතුයි. ශරීරයක් තිබෙන අතරම සන්න්‍යාසීන් බ්‍රහ්ම තත්ත්වයේ සමග යෝගාවේ සිට ආකාරයෙන් ඔබ තමන් ජීවාත්මයක් බව සලකා පියා සමග යෝගාවේ සිටිය යුතුයි. ඔවුන් බ්‍රහ්ම තත්ත්වයට මුසුවන බව ඔවුන් පවසයි. ඔවුන්ගේ බුද්ධිය යෝගාව සම්බන්ධ කරන්නේ ආලෝක පදාර්ථයටයි. ඔවුන් තම ශරීර අත්හරිනවා නොවේ. ඔවුන් සිතන්නේ බ්‍රහ්ම තත්ත්වයේ සමග යෝගාවේ සිටීමෙන් ඔවුන් එය තුළ මුසුවේ කියාය. ඔවුන් බ්‍රහ්ම තත්ත්වයේ පිළිබඳ දැනුම ඇත්තිය ලෙස අප හඳුන්වන්නේ මේ නිසයි. ඔවුන්ට පදාර්ථය ගැන දැනුම තිබෙන නමුත් ඔය ජීවාත්මයන් ආලෝක පදාර්ථය තුළ වාසය කරන බවට දැනුම ඔබට තිබේ. ඔවුන් විශ්වාස කරන්නේ එම ආලෝක පදාර්ථයට ඔවුන් මුසුවේ කියාය. ඔවුන් අනුතරමින් එහි ගොස් වාසය කරන බව කියන්නේ නම් එය නිවැරදි වෙයි. ජීවියකට එයට මුසුවේ නොහැක. ඔවුන් බුබුලක් සාගරයට මුසුවීමේ නිදසුන ලබා දෙන නමුත් එය වැරදිය. ඒ ආලෝකයට මුසුවීම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. අවිනාශී ජීවාත්මයක් තුළ කිසිදා මකා දැමිය නොහැකි සම්පූර්ණ චරිත කොටසක් තිබේ. සන්න්‍යාසීන් පාපයෙන් අත්හැරේ. නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට ආපසු නිවසට යාමට නොහැක. ඔවුන් දිගටම මෙහිම
පුනරුත්පත්ති ගණේ. ව්‍යාප්තිය දිගටම සිදුවනවා. සෑම කෙනෙක්ම සතෝ රජෝ සහ තමෝ යන තත්ත්වහරහා යා යුතුයි. මේ සියල්ල නාටකයේ තීරණය වී තිබේ. දැන් බලන්න කෙතරම් බොහෝ විවිධාකාර රෝග මතුවනවාද කියා. මේ සියල්ල නාටකයේ නියමිත වී තිබේ. බාබා දැන් සියලුම ජීවාත්ම ආපසු නිවසට ගෙන යාමට පැමිණ ඇති බව ඔය දරුවන් දන්නවා. ඔබ පවසන්නේ බාබා අප ආපසු නිවසට ගෙන යන්න. සියලු දෙනාට මුක්තිය සහ ජීවන මුක්තිය ලැබීමට තිබේ. නමුත් සෑම කෙනෙකුටම සත්‍යුගයට යාමට නොහැක. සෑම කෙනෙක් ඔවුන්ගේම කාලයේදී තමන්ගේම ආගම තුල නැවතත් පැමිණිය යුතුයි. අහවල් ආගම අහවල් කාලයේදී පැමිණෙන බව ඔබ දන්නවා. බාබාද ඔහු පෙර කල්පේ කළ එම ආකාරයෙන්ම පැමිණ ඇති අතර ඔහු පෙර කළ ආකාරයෙන්ම සියලු ජීවාත්මයන්ම ආපසු නිවසට රැගෙන යයි. පොළොවට බොහෝ පොහොර ලැබෙයි. නව ලෝකයට පොහොර අවශ්‍ය වෙයි. මේ නිසයි සියලු මනුෂ්‍යයන් සහ සතුන් ආදිය විනාශ වී පොහොර බවට පත්වන්නේ. ඉන්පසුව සත්තුගේ පොළව ඉතා හොඳ පළතුරු නිපදවයි. ඔය දරුවන්ට ඒවායේ දර්ශනද ලැබී ඇත. බාබා සියලු මරණයන්ගේ මරණය බව ඔය දරුවන්ට වැටහෙනවා. සෑම කෙනෙක්ම පවසන්නේ බාබා අපි ඔබ සමග සතුටින් යන්නම්. අපව පෙරලා ගෙන යන්න. අපි මෙහි බොහෝ දුක් විඳිනවා. මේ දුක්ගෙන දෙන ලෝකයයි. දුක් දේශයේ මිනිසුන් නොකොටවා එකිනෙකාට දුක් දෙයි. මේ අසීමිත දුක ඇති බැවින් මා ඔබ සතුරු දේශයට ගෙන යාමට පැමිණ සිටිනවා. දැන් ඒකායන කෙනා පමණක් සිහි කරන්න. එවිට ඔබට ඔහුගෙන් ඔබගේ උරුමය හිමි කර ගැනීමට හැකි වෙයි. එසේ නැතිනම් ඔබට රාජධානියේ සම්පූර්ණ උරුමය හිමි කර ගැනීමට නොහැකිව නැතර ඔබ පුරවැසියන්ගෙන් කොටසක් බවට පත් වෙයි. පියා පැමිණ ඔබට රාජධානියක සතුරු ලබා දෙයි. වෙනත් කිසිම ආගමික නායකයෙක් රාජධානියක් ස්ථාපිත නොකරයි. මෙම රාජධානිය අදෘශ්‍යමාන ආකාරයකින් ස්ථාපිත වනවා. සත්තුගේ ලක්ෂ්මී සහ නාරායන්ගේ රාජධානිය ස්ථාපිත වූයේ කෙසේද කියා කිසි කෙනෙක් නොදනී. කළුගේ රකුසන් සිටියේ නම් මනුෂ්‍ය ස්වරූප ඇති දේවතාවන් පැමිණියේ කොහේ සිටද? කිසිම විටක රකුසන් සහ දේවතාවන් අතර යුද්ධයක් තිබුණේ නැත. යුද්ධයක් හෝ රාග අසිපත භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොතිබිණි. එසේනම් ඔවුන් යුද්ධයක් සිදුවන අන්දම පෙන්වන්නේ ඇයි? ඔවුන් සියලු දෙනාම අවුලට පත්වී සිටී. ලෝකය එයමයි. වෙනස් වන්නේ කාලය පමණයි. මේ අසීමිත දහවලයි, අසීමිත රාත්‍රියයි, සත්තුගේ සහරිදී යුගය දහවල ලෙස හැඳින්වේ. එහි සටන් නොමැත. එසේනම් ඔවුන්ට එවන් රාජධානියක් ලැබෙන්නේ කෙසේද? කළුගේ රාජධානියක් නැත. ඔබ පවසන්නේ බාබා ඔබගේ ස්ථාපනයේ කාර්ය බොහෝ ආශ්චර්යමත්ය. ඔබ බොහෝ දරුවන්ව සතුටට පත් කරවයි. ඔව්, නමුත් ඔබගේ සෑම කෙනෙකුටම ඔබ දරන උත්සාහයට අනුව උසස් තත්ත්වයක් හිමි කරගත හැක. පරම්පියා පරමාර්ථ ජීවය සෑම වසර 5000කට වරක් පැමිණෙන බව ඔබ දන්නවා. සමහරව ප්‍රභු හෝ දෙවියන් ලෙස හැඳින්වුවත් ඔහු පියාය. පියාණන් කීම හොඳයි. දෙවියන් අපගේ පියාය. දෙවියන් යැයි පමණක් පැවසීමේ සතුටක් නැත. ඔවුන් දෙවියන් කියන විට ඔහු සෑම තැනකම සිටින බව
ඔවුන් සරකන නමුත් ඔහුට පියාණන් කියා අමතන විට ඔහු සෑම තැනකම සිටින බව ඔවුන් සරකන්නේ නැත. ඔය ජීවාත්ම දැන් අසා සිටිනවා. ඔබගේ බාබා දැන් පැමිණ ඇති බවත් ඔහු ඔබ යෝගා තුළින් පිවිසුරු කරන බවත් ඔබට වැටහෙනවා. එබැවින් ඔබ පියා ගුරුවරයා සහ සද්ගුරු සිහි කළ යුතුයි. බාබා ඉදිරිපිට මෙහි පෞද්ගලිකව සිටීමෙන් ඔය දරුවන්ට එම හැඟීම ඇති වෙනවා. අප ජීවත් වන අතර අපගේ ශරීර මගින් අපි අපගේ චරිත කොටස් සංදක්වනවා. අප අපවාපසු ගෙන යාමට බාබා පැමිණ සිටිනවා. අපි බාබා සමග යෝගාවේ සිටීම උත්සාහ ධර්මෙන් සිටිනවා. බාබාව සිහි කරන අතර අපි බාබා වෙතට යයි. නිකමට අසුන්ගෙන සිටින අතර තම සිරු අත්තරණ ඇතැම් බොහෝ උසස් සන්යාසයෙන් සිටී. ඔවුන් විශ්වාස කරන්නේ ජීවාත්ම වන මා ගොස් ප්‍රහම් තත්ත්වය තුළට මුසු වෙයි. සෑම කෙනෙක්ම මෝක්ෂය සදාතනික විමුක්තිය හෝ මුක්තිය ලබන්නට උත්සාහ දරයි. ලෝකයේ බොහෝ දුක ඇති නිසා සෑම කෙනෙකුටම සදාතනික විමුක්තිය හෝ මුක්තිය අවශ්‍ය වී ඇත. ලෝක චක්‍රය භ්‍රමණය විය යුතු බවත් සෑම කෙනෙකුගේම චරිත කොටස අනිවාර්යෙන් අවිනාශී විය යුතු බවත් ඔවුන් නොදනි. ඔබගේ බුද්ධි බහිරවයෙකුගේ මෙන් විය යුතුයි. බහිරවයාගේ කතා පුවතේ ඔහු පවසන්නේ මට කරන්නට වැඩක් දෙන්න නැත්නම් මා ඔබ ගිර දමනවා. එබැවින් ඔහුට ඉනිමගත් දිගේ උඩට සහ පහළට යාමේ කාර්ය ලබා දුන්නා. පියාත් ඔබට පවසන්නේ ඔබගේ බුද්ධියේ යෝගාව මට සම්බන්ධ කරන්න. එසේ නැත්තම් මායා යන බහිරවයා ඔබෝ ගිල දමයි. මායා බහිරවයෙක් මෙනි. ඇය ඔබට යෝගාව සිටින ඉඩ නොදෙයි. මායා හොඳ ශක්තිමත් එඩිතර සහ බලවත් අයව පවා අමුවන් ගිල දමයි. බාබා ඔබට ඉගැන්වීමට පැමිණ ඇති බව ඔබ දන්නවා. ඔහු පවසන්නේ දරුවනේ මා දැන් පෞද්ගලිකවම ඔබ ඉදිරියට ඇවිත් සිටිනවා. දැන් මා සිහි කරන්න නැත්තම් බහිරව මායාව ඔබ ගිල දමයි. ඔබ ලෝකයේ අධිපතියන් බවට පත් කිරීම සඳහා මෙම කාර්යය ඔබට ලබා දෙන්නේ ඔබගේම යහපතටයි. තමන් ජීවාත්මව සලකා ඔබගේ ශරීරය පිළිබඳ සියලු අවධානයක් හරින්න. සන්න්‍යාසී කෙනෙක් වීම යනු ඔබගේ සිරුර ඇතුළුව සෑම දෙයක්ම අත්හැරීමයි. නමුත් ඔබ ජීවාත්මයක් බව අනිවාර්යෙන් සැලකිය යුතුයි. මෙම ධර්මයෙන් සහයෝගා බලෙන් බාබා ඔබෝ දේවතාවන් බවට පත් කරවන බව ඔබට වැටහෙනවා. රාජධානියක් ස්ථාපිත කරනවා. මේ රාජයෝගාවයි. මෙම දේවල් ආදිම පොත්පත්වල සඳහන් කර නැත. රාජයෝගාව හැදෑරීමෙන් පසුව පාණ්ඩවයන්ට සිදුවේ කුමක්ද? ඔවුන් කඳු මුදුන්වල නිකම දිය වී ගියාද? එසේ නම් රාජධානි ස්ථාපිත වූයේ කෙසේද කියා ඔබ කියන්නේ කෙසේද? මෙම දේවල් දැන් වැටහෙන්නේ ඔබටම පමණයි. බාබා පවසන්නේ දැන් මා සිහි කරන්න. බාරකරුවන් වී මගේ සීමත් පිළිපදින්න. සෑම අවස්ථාවක් සඳහාම දිගටම අවවාද ලබා ගන්න. ඔබගේ දරුවන්ට විවාහ වීමට අවශ්‍ය නම් එයට අවහිරයක් නැත. එක එක්කෙනාගේ ගිණුම වෙනස්ය. දරුවා කෙබදුවත් ඔහුගේ ගිණුම ලෙස බලා එයට අනුව අවවාද දෙනු ලබනවා. සමහර පවසන්නේ ඔවුන්ට තම දරුවන් විවාහ කරවීමට අවශ්‍ය බවයි.
ඔබට ඔවුන විවාහ කරවිය හැක. ඔබට මුදල් තිබේ නම් ඔබට නිවසක්ද ගොඩනැගිය හැක. එයට අවහිරයක් නැහැ. නිවෙස් ගොඩනගා ඔබගේ දරුවන් විවාහ කරදී ඔබගේ සියලු ගිණුම පියවන්න. හොඳ සත්‍යයක් හිමිකර ගැනීමට හැකිවන්නේ කාටද කියා දැන් වටහා ගත හැක. ඒ ඉතාම අපහසුයි. මේ සඳහා ඔබට දුරදක්නා බුද්ධියක් අවශ්‍යයි. රාජධානියක් හිමිකර ගැනීම සුළු දෙයක් නොවෙයි. ඔබගේ දරුවන් සමග ඉතිරි වී ඇති ණය පියවීමේ ඔබගේ ව්‍යාපාර සියල්ලක්ම නිමා කරන්න. ප්‍රථමයෙන්ම අඩුතරමින් ඔබට අන් අය සමග තිබෙන හිඟ ණය සහ ගිණුම පියවන්න. මෙයත් වටහා ගත යුතු දෙයකි. කුමාරීන්ට කිසි බරක් නැත. නිර්මාණකරුවන් සියලු කාර්යයන් ඉටු කළ යුතුයි. බාබාට ඕන් ඔහුගේ උරුම කරුවන් කර හැක්කේ එවිට පමණයි. මායා ඔබට ඉතා තදින් පාර දෙයි. නමුත් බාබා ඉතා මිහිරි බවද ඔබට වැටහෙනවා. ඔහු පැමිණ ඇත්තේ ඔබ සියලු දෙනා පිවිතුරු කර ඔබ ආපසු නිවසට ගෙන යාමටයි. එවන් පියෙක් වෙනුවෙන් ඔබ තුළ විශාල සෙනෙහසක් තිබිය යුතුයි. ඔහු බොහෝ මිහිරෙයි. සත්තුගේ අසීමිත සතුට තිබේ. සෑම කෙනෙක්ම එය සිහි කරන්නේ ඒ නිසයි. කෙනෙක් මිය ගිය විට ඔහු දෙව්ලොව ගොස් ඇති බව ඔවුන් කියයි. ඒ ඉතා මිහිරි නමකි. අතීතයේ සිදු කුමක්වත් පසුව භක්ති මාර්ගයේ කීර්තිමත් කර ඇත. සන්වේ සහ රිදි යුගවල මෙම දේවල් සිදුවන්නේ නැහැ. එබැවින් බාබා ඔබට බහිර වයාගේ කාර්ය දී තිබේ. තමන් ජීවාත්මයක් බව පියා සිහි කරන්න. නැත්තම් බහිර වයාවන මායාව බව ගිල දමයි. ඔබට සිහි කිරීම තිබිය යුතුයි. තමන් ජීවාත්මයක් ගැන විශ්වාසය ඇති කර පියාව සිහි කරන්න. ඔව්, ඔබ ඒ වුවත් ඔබගේ සිරුරේ ජීවිතා වෙනුවෙන් ක්‍රියා සිදු කළ යුතුයි. ඔබ කර්ම යෝගී නිසා ඔබගේ සිරුරේ ජීවිකාව වෙනුවෙන් ඔබ පැය 8ක් වැඩ කළ යුතුයි. නමුත් ඒ තිබියදී ඔබ උත්සාහ දැරිය යුතුයි. තමන්ගේම උත්සාහය වෙනුවෙන්ද ඔබ පැය 8ක් ගත කළ යුතුයි. ටිකක් සිතන්න. මා දැන් අයත් වන්නේ බාබාටයි. මෙම ශරීරයේ පරණයි. ඔබ තුළයට ඇති සියලු බැඳීම බිඳ දැමිය යුතුයි. ඔබ සිහි කිරීමේ සිට ඔබගේ බැඳීම් ඉවත් කිරීමට උත්සාහ දැරීමෙන් පසුව අවසානයේ තවමත් සමහර බැඳීම් ඉතිරිව පවතින්නේ නම් ඔබට රාජධානියේ භාග්‍ය හිමිකර ගැනීමට නොහැකි වන බව වටහා ගන්න. ලෝක පාලකයෙක් වීමට උත්සාහයක් අවශ්‍යයි. ඔබ මෙම දුක් දේශයෙන් නිදහස් කර ආපසු ගෙන යාමට බාබා දැන් පැමිණ ඇත. ඔහු විමුක්තිදායකයා, මඟ පෙන්වන්නා සහ පාරිශුද්ධ කරු ලෙස හැඳින්වන්නේ මේ නිසයි. සාම්රාජ්‍ය නිර්මාණය කිරීමට සහ රාවණගේ රාජ්‍ය විනාශ කිරීමට පියා පැමිණ ඇති බව ඔබ විස්තර කළ යුතුයි. සාමය ස්ථාපිත කරන්නා ඔහුම පමණයි. ඔහුගේ උදව්කරුවන් වන අයට සාමත්‍යාගයක් ලැබෙයි. ඔබට සාමකාමී රාජධානියක් ලබා දිය හැක්කේ සාමය ස්ථාපිත කරන කෙනාට පමණයි. අපට සෑම කල්පයකම උරුමය ලබා දෙන වඩාත්ම ආදරණීය බාබා හොයි. ඔබ වැඩියෙන් සීමත් අනුගමනය කරන තරමට ඔබ වැඩියෙන් උසස් වෙයි. සීසී විසින් ඔබ සීලක්ෂණී සහ
ශ්‍රී නාරායන් බවට පත් කරවන බව ඔබට වැටහි. උපත් 21කට සූර්ය සහ චන්ද්‍ර වංශික රාජධානී දැන් නිර්මාණය කරනවා. අච්චා සුමීරි ආදරණීය, බොහෝ කාලයක් නැති සිට දැන් හමුණු ඔය දරුවන් ඔබගේ මව, පියා, බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්ම පියාගෙන් ආධ්‍යාත්ම දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්ම දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. අද ධානය සඳහා සාරාංශය අංක 1. දුර දක්න අයවි ඔබගේ සියලුම කර්ම බන්ධන ගිනුම් පියවන්න. ඔබගේ කර්ම ගිනුම් වල ණය තිබේ නම් ඒවා පියවා සැහැල්ලුවන්න. එවිට ඔබ උරුම කරුවෙක් වෙයි. අංක 2. කර්ම යෝගියෙක් වී ඔබගේ ජීවිකා වෙනුවෙන් වැඩ කරන්න. ඒ සමගම ඔබගේ උත්සාහය වෙනුවෙන් පැය 8ක් භාවිතා කරන්න. යම් යම් අය කෙරෙහි ඔබ තුළ ඇති බැඳීම් අනිවාර්යෙන් අවසන් කරන්න. ආමගේ වරදානය, ඔබගේ පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර කැපවී සිටීමෙන් සහ සේවය කිරීමට ගැඹුරු සැලකිල්ලක් තිබීමෙන් ඔබ බාප් දාදාගේ හදවත් සිහසන මත අසුන් ගනිත්වා. ඒ විස්තර කරලා තියෙනවා බා, තම පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර කැපවී සිටින දරුවන්ගේ සහයෝගයෙන් සේවා වෘක්ෂය පලදරයි. ඔවුන්ගේ සහයෝගය වෘක්ෂයට ජලය වේ. ගසකට හොඳින් ජලය ලබා දෙන විට එය හොඳින් පලදරයි. ඒ ආකාරයෙන්ම එවන් ශ්‍රේෂ්ඨ සහයෝගී ජීවාත්මයන්ගෙන් මෙම වෘක්ෂය පලදරයි. තම පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර සේවය කිරීමට නිරතුරුවම ගැඹුරු සැලකිල්ලක් ඇති සහ කැප වූ අය බාප් දාදාගේ හදවත් සියසුනේ අසුන්ගෙන සිටී. අපාටය, අඩුම කාලයකදී ඔබගේ සිතිවිලි හසුරා ගැනීමේ කලාව ඉගෙනගෙන තිරිංගයක් තැබීමේ කලාව ඉගෙන ගන්න. එවිට ඔබගේ බුද්ධියේ බලය අපතේ නොයයි. අඩුම කාලයකදී ඔබගේ සිතිවිලි හසුරුවා ගැනීමේ කලාව ඉගෙනගෙන තිරිංගයක් තැබීමේ කලාව ඉගෙන ගන්න. එවිට ඔබගේ බුද්ධියේ බලය අපතේ නොයයි. ඕ ශාන්තිය.